පසුගිය පැවති පහශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර නිකුත්ීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හත් දිනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍යංශය පියවර ගත්තා. එම කමිටු වාර්තාවද්දිනේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණී අමරසූරිය මෙණවිය විසින්. එම කමිටුව නිර්දේශ ඉදිරිපත් කරමින් අවධාරණය කළේ විභාගයේ යළි පැවැත්වීම වයස අවුරුදු 10ක් පමණ වන වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩනයක් ඇති කරන බවයි. එබැවින් අදාළ ප්‍රශ්න තුන සඳහා සියලු දරුවන්ට ලකුණු ලබා දීම මෙම අවස්ථාවේ සුදුසුම ක්‍රියාමාර්ගය බවට විද්වත් කමිටුව නිර්දේශ කළා. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ඇගීම් කටයුතු යළි ආරම්භ කර කඩිනමින් ප්‍රතිඵල නිකුත් කරන බවටයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. එලෙස විසඳුම් ලබා දුන් පසුබිමක ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කළා. එම දෙමව්පියන්ගෙන් පිරිසක් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡාවකට එක් වූ අතර එය අසාර්ථක වූ බව පවසමින් ඔවුන් යළි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදීද විරෝධතාවක් සිදු කළා. එහිදීද දෙමව්පියන් හත් දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කළා. කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පස්වරුවේ යළි සාකච්ඡාවක් පැවැත්වුණා. යළි ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම කුඩා දරුවන් දැඩි පීඩාවට පත්කිරීමක් බවටයි එහිදී තීරණය කර තිබෙන්නේ. දරුවන්ට සිදුවෙන යම් කිසි ගැටලුවක් තියෙන එක අවම වෙන ආකාරයට තමයි මේ තීරණය ගන්න පුළුවන් වුණේ. යම් කිසි විදිහකට මේ ගන්නා තීරණය නිසා විශාල අගතියක් සිද්ධ වෙනවා නම් පැහැදිලිවම මම ප්‍රකාශ කරන්න ඕනේ අපි නැවත විභාගයට යන්න කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ කියන එක. මොකද අපි එවැනි අවස්ථාවලදී ආකාරයට කටයුතු කරලා තියෙනවා. නමුත් මේ සිද්ධිය බලපුවහම මෙතන ඇතුළත තියෙන තත්ත්වය දිහා බලපුවහම අපිට නැවත විභාගයකට යන්නේ නැතුව ඒකට ඉතාම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒකට අපේ විශේෂඥ කණ්ඩායම් ඒගොල්ලන් විශේෂඥ මත පළ කරලා තියෙනවා. ඒ අනුව මේ දරුවන්ට ඉතාම සාධාරණයක් ඉතු වෙන ආකාරයට තමයි අපි මේ තීරණ ගත්තේ. මේ දරුවන් ගැන හිතලාගත්තු තීරණයක් කියන එක විශේෂයෙන් අපි කණ්ඩායමක් හැටියට මතක් කරන්නට ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම කඩිනමින් මේ විමර්ශන කටයුතු කරගෙන ගිහිල්ලා මේකට සම්බන්ධ පුජ්‍යලයක් අඳුනාගෙන ඒ පුජ්‍යලය අත්අඩංගුවට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් අතුරු වර්තාවක් අමාත්‍යාංශයට ලබා දුන්නා. ගරවග්‍රාමාත්‍යතුමිය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කරා. විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සාකච්ඡා කරලා බාහිර සමාජය තුළ සමාජ මාධ්‍ය ජාලහරහා සාකච්ඡා කරන ලද ප්‍රශ්නපත්‍රයට සමාන ප්‍රශ්න තුනක් පේපර එකේ තිබුණා කියන එක කොමසාරිස් ජනරාල්තුමා ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන අග්‍රාමාත්‍යතුමිය විශේෂඥ කමිටියක් පත් කරා. ඒ කමිටියක ඒ පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කරලා අපිට ලබා දුන්න නිර්දේශත් එක්කලා අමාත්‍යාංශය ඒ සඳහා අවශ්‍ය කටයුතු ඊයේ දින ප්‍රකාශයට පත් කරා විභාගය ඇගැයීමට ලක් කරන්නට කියලා. බෙතර ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර පරීක්ෂණයක් සිදු කළ අතර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. ඔවුන් මෙවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියට අදාළ බොහෝ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක දේවච පොලිස්පති දීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. දින පහක් ඇතුළත මීට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත්තා. සැකකරුවෙක් වයස අවුරුදු 57ක පුද්ගලයෙක්. ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්. සැලසුම් සහ මෙහෙයුම් සම්බන්ධව ඔහු මෙම ප්‍රශ්නපත්‍රය සකස් කරන කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඔහු විසින් ප්‍රශ්න 7ක් විභාග ප්‍රශ්නපත්‍රය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. එයින් ප්‍රශ්න 3ක් තමයි මේ ප්‍රශ්නපත්‍රයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහු විසින් ඉදිරිපත් කරන ලද මේ ප්‍රශ්න 7 ඔහු විසින් දන්නා හඳුනන වයස අවුරුදු 49ක අපි මේනකොට ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. එය ලබා දීලා තියෙනවා අලව්ව ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්ති පවත්වන ගුරුවරයෙකුට. ඔහු විසින් තමයි ආදර්ශ ප්‍රශ්නපත්‍රය සකස් කරලා ප්‍රශ්න 16ක මේ ආකාරයට ඒ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. ඔක්තෝබර් 7 දින දක්වා කඩුවෙලගරු මහේත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා මේ සැකකරුවන් දෙදෙනාම. ඊට අදාළව ප්‍රකාශ සටහන් කරලා තියෙනවා ප්‍රකාශ 17කට ආසන්න සංඛ්‍යාවක්. මේ සම්බන්ධව තවදුරටත් විමර්ශනය කරනවා. නමුත් අපිට දැනට අනාවරණය වෙලා තියෙන්නේ මේ කාරණයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ දෙදෙනා පමණයි.